ලංකාවේ අතිශයින්ම දුර්ලභ හියුන්ඩේ එහෙම නැත්නම් හයුන්ඩා එහෙම නැත්නම් හන්ඩේ ස්ටාරිය එක ගෙනල්ලා තිනම් මෙන්න මේ විදියට. ඉතින් මං හිතන්නේ මේක ෆස්ට් ටයිම් වෙන්න ඇති මේක මේ විදියට හරි ලංකාවේ තියෙනවා කියලා සමහර අය දකින්නේ. ඉතින් මම හිතන්නේ ලංකාවේ මේ වෙනකොට තියෙන ප්‍රැක්ටිකල්ම වෑන් එකක් එහෙම නැත්නම් පැසෙන්ජර් වෙහිකල් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මං ඒ ඇයි කියන්නේ කියලා රිය සයිඩ් එකෙන් පටන් ගන්න කතාව. ඉතින් මෙන්න මේ විදියට අපිට හම්බ වෙනවා මේකේ පව ඩෝස් එහෙම නැත්නම් පව ස්ලයිඩින් ඩෝස්. අපි බලමු කොහොමද ඕපන් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට ගොඩක්ම පහසුවෙන් අපේ රිමෝට් කී එක යූස් කරලා මෙන්න මේ විදිහට ස්ලයිඩ් කරගන්න පුළුවන් දොරවල්. ඊට අමතරව මෙතන බටන් එකකුත් තියෙනවා. මේ බටන් එක ප්‍රෙස් කරලත් එහෙම නැත්නම් ඒ බටන් එක යූස් කරලා අපිට ඕපන් ක්ලෝස් කරගන්න පුළුවන්. ඉතින් ආයි මම මේක මෙන්න මේ විදිහට ඕපන් කරන්නම්. ඉතින් මේකේ ඩ්‍රයිවර් සහ පැසෙන්ජර්ස්ලා 10 දෙනෙකුට යන්න පුළුවන් සීටින් කැපැසිටි එක. ස්ටාරිය එකේ කැපැසිටි වැඩිම පැසෙන්ජර් කැපැසිටි වැඩිම මොඩල් එක විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව 9 සීටර් ඒ වගේම 7 සීටර් විදිහට මේකේ තවත් කැපැසිටි මොඩල්ස් 3ක් එනවා මේකත් එක්කම. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඇයි මම මේක ප්‍රැක්ටිකලිටි එකේ වැඩිම කියලා කිව්වේ? අපි කතා කරමු. ඉතින් සෙකන්ඩ් රෝ එක මේ විදිහට පැසෙන්ජර්ස්ලා 3 දෙනෙක්ට යන්න පුළුවන් දී කැපැසිටි එකක් තියෙනවා. එතකොට ඉස්සරහ 3යි මෙතන 3යි. එතකොට එතන 6කට යන්න පුළුවන් ඩ්‍රයිවර් එක්ක. ඉතින් මේක කොටස් දෙකකට තියෙනවා. එතකොට මේ කොටස් දෙක වෙනමම රේලින්ස් 4ක තමයි රන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති පහළට බැලුවොත් එක රේලින් එකක් ওই පැත්තෙන් පේනවා. ඉතින් මේ සීට් සෙට් එක එහෙම නැත්නම් මේ සීට් එක සම්පූර්ණයෙන්ම එක රේලින් සෙට් එක රන් වෙන්නේ. ඉතින් අපිට මෙන්න මෙතන තියෙන රෙඩ් ස්ට්‍රැප් එකෙන් පුළුවන් මේකේ බෑක් රෙස්ට් එකේ ඇන්ගල් එක වෙනස් කරන්න. ඊට අමතරව අපිට මෙන්න මේ විදිහට පුළුවන් මේ සීට් එක ස්ලයිඩ් කරන්න. ඉතින් ඒකත් මම කලින් කිව්වා වගේම කොටස් දෙකකට තියෙන. අපි මේක පොඩ්ඩක් මේ විදිහට ඉස්සරහින් තියාගමු. ඊට පස්සේ මේකේ තර්ඩ් රෝ එකට යනවා නම් මෙන්න මේ විදිහට ඉන්ඩිවිජුවල් සීට්ස් දෙකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක මෙන්න මේ වගේ ආම් රෙස් දෙකක් එක්ක තමයි අපිට හම්බ වෙන්නේ. පල්ලෙහාට ආවොත් මේ විදිහට අපිට හම්බ වෙනවා AC vents පහලින්. ඊට අමතරව මෙතනදී ඔයගලන්ට පේනවා ඇති මෙතන රේලින්ග්ස් දෙකක් හම්බ වෙනවා. මෙතන වෙනමම රේලින්ග්ස් දෙකක් හම්බ වෙනවා. මේ රේලින්ග්ස් දෙක මේ තර්ඩ් රෝ එකට වගේම ෆෝර්ත් රෝ එකටත් කන්ටිනියු වෙනවා. ෆෝර්ත් රෝ එක මොකටද ස්ලයිඩ් කරන්නේ? ඔයාලට එහෙම හිතනවා ඇති. මොකද ඒක පිටිපස්සට ගන්නත් පුළුවන් ද ඉස්සරහට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. හරි. අපි ඒ ගැන කතා කරමු. ඉතින් මේ විදිහට තමයි මේකේ තර්ඩ් රෝ එක හම්බ වෙන්නේ. ඊට අමතරව මේකේ අපිට මේ විදිහට බැලුවොත් වෙන වෙනමම මේ සීට්ස් එහෙම නැත්නම් මේ රෝස් තුනටම පිටිපස්සේ තියෙන රෝස් තුනටම වෙන වෙනම AC vents තියෙනවා. මෙන්න මේ වගේ අපිට ඒ වගේ ඩිරෙක්ෂන් එක වෙනස් කරගන්න පුළුවන්. අවශ්‍ය නම් ක්ලෝස් කරලා තියාගන්න පුළුවන්. අපිට රීඩින් ලෑම්ප් එකක් හම්බ වෙනවා සෙකන්ඩ් රෝ එකට. ඊට අමතරව ඊළඟ රීඩින් ලෑම්ප් එක හම්බ වෙන්නේ අපේ මෙන්න මේ විදියට ෆෝර්ත් රෝ එකට. ඒ වගේම මේකේ තර්ඩ් රෝ එකට සහ සෙකන්ඩ් රෝ එකට හම්බ වෙනවා මෙන්න මේ විදියට ග්‍රැබ් හැන්ඩල්ස්. ඉතින් ඒ විදියට තමයි කතා කරන්න තියෙන්නේ. මම කිව්වනේ පොඩ්ඩක් මේක ප්‍රැක්ටිකල් කියලා. එතකොට මේ රේලින්ග්ස් එකම රේලින් එකේ මේ සීට්ස් පේලි දෙකම මැනේජ් වෙන එකේ මොකද්ද තියෙන වාසිය? අපි බලමු. අපිට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මේක ඉස්සරහටම කරලා පිටිපස්සේ සීටින් කැපැසිටි එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒක බැලුවොත් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න තියෙන. ඔයාලට පේනවා ඇති පැසෙන්ජර්ස්ලා අඩු ප්‍රමාණයක් නම් යන්නේ අපිට මෙන්න මේ විදිහට අපේ කැපැසිටි එක වැඩි කරගන්න පුළුවන්. ඒක එක විදියක්. ඊට අමතරව අපිට පුළුවන් මේ ෆෝර්ත් රෝ එක අපිට අවශ්‍ය නැත්නම් තර්ඩ් රෝ එක පස්සට මරන් මේ මැද ලොකු ස්පේස් එකක් අපිට ගන්නත් පුළුවන්. අපි ඒ arrangement එක දැන් බලමු. ඉතින් ඒකට මෙන්න මේ විදියට අපිට පුළුවන් ෆෝර්ත් රෝ එක සම්පූර්ණයෙන්ම අකුලලා තියාගෙන මේක අවශ්‍ය නම් තව පොඩ්ඩක් පිටිපස්සට ස්ලයිඩ් කරගෙන මෙන්න මේ විදියට අපේ තර්ඩ් රෝ එක උඩරිමෙන්ම පස්සට ගන්න. අපි try කරලා බලමු කොහොමද කරන්න පුළුවන් කියලා. මෙන්න මේ විදියට අපිට පුළුවන් මේක තර්ඩ් රෝ එක පස්සට ගන්න. ඕනර වෙන ඇති මොන වගේ ස්පේස් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් මේ ස්පේස් එක සමහරට වැඩි ඇති. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපි සෙකන්ඩ් රෝ එක අවශ්‍ය විදිහට පස්සට අරගෙන සෙකන්ඩ් රෝ එක සහ තර්ඩ් රෝ එක ගොඩක් පහසු විදිහට arrange කරගන්න. අපේ පැසෙන්ජර්ස්ලා 11ක්ම නෙවෙයි නම් යන්නේ, අපේ පැසෙන්ජර්ස්ලා 9ක් විතර නම් නැත්නම් 8ක් විතර නම් යන්නේ අපිට ගොඩක් හොඳ ස්පේස් එකක් ගන්න පුළුවන්. පැසෙන්ජර් කැපැසිටි වැඩි වෙන වෙනින් ලෙග් ස්පේස් එකෙන් ඒ ඉඩ අරගෙන තමයි පිටිපස්සේ නැත්නම් ෆෝර්ත් රෝ එක arrange වෙන්නේ.
හියුන්ඩේ ස්ටාවිය එහෙම නැත්නම් හන්ඩේ ස්ටාවිය කියන්නේ ලොකු හිස්ට්‍රියක් එක්ක ආපු වාහනයක් නෙවෙයි. මේක 2021 දි තමයි මාකට් එකට එන්නේ. ඉතින් අපිට පොඩ්ඩක් ෆ්‍රන්ට් එක සහ සයිඩ් එක බැලුවාම අර ඇග්‍රෙසිව් ලයින්ස් එහෙම නැත්නම් ස්ටයිලිෂ් අර ටිකක් වෙනස්ම විදිහේ ඩිසයින් එකකට වැඩිය මේක ටිකක් විතර චාම් ඩිසයින් එකක් එක්ක තමයි ඇවිල්ලා තින්නේ. එතකොට ස්කේල් එක මේ විදිහ තමයි මම ඉස්සරහින් හිටගත්තා. ඔයාලට පේනදී වාහනේ මොන වගේ ලෙවල් එකකද මොන වගේ හයිට් එකකද මොන වගේ ස්කේල් එකකද තියෙන්නේ කියලා මම ස්කේල් එක මේ වෙලාව ස්ක්‍රීන් එකේ දාන්නම්. ඉතින් ඊට අමතරව මේක කම්පයර් කරොත් ඔයගොල්ලෝ මම මේ විදිහට ඉන්නකොට මේක කම්පයර් කරොත් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන අනික් ටිකක් මිනි වෑන් එක අපි කතා කරමු මොන වගේද කියලා ඔයගොල්ලන්ගේ අදහස් අංගාරම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඉස්සරහින් මම කතාව පටන් ගන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ස්ලෝප් වින්ස්ක්‍රීන් එකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. මේ ස්ලෝප් එක පොඩි ස්ටෙප් එකක් අප් වෙලා මේ විදිහටම කන්ටිනියු වෙනවා අපේ බොනට් එකත්. ඔයගොල්ලන්ට පේනවා ඇති සයිඩ් එකෙන් බැලුවොත් මේ ඇන්ගල් එකම තමයි අපිට මෙන්න මේ වගේ බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව මෙන්න මේ විදිහට අපිට ඩේ ටයිම් රනින් ලයිට් හම්බ වෙනවා. ඒ වගේම ඒ ලයිට් එක මෙන්න මේ විදිහට කන්ටිනියු වෙනවා අපිට ඉලුමිනේට් වෙන්නේ මෙන්න මේ සයිඩ් එකේ තියෙන ලයිට්ස් ටික. ඊට අමතරව පල්ලෙහායින් හියුන්ඩේ ලෝගෝ එක ටිකක් ලොකු සයිස් වෙනවා. අපි ග්‍රෑන්ඩ් ඩයිටෙන් කතා කරා, අපි අයෝනික් සෙට් එක කතා කරා, මේවට වැඩිය ටිකක් සයිස් එකකින් වැඩි මේ වාහනේ සයිස් එකට මැච් වෙන විදිහේ ලස්සන හියුන්ඩේ ලෝගෝ එකක් ටිකක් ලොකුවට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතනින් ෆ්‍රන්ට් කැමරා එක ෆීචර් කරලා තියෙනවා. මම හිතනවා ටිකක් අලුත් ඩ්‍රයිවර් කෙනෙක් නම්, අලුත් නැතත් ටිකක් සාමාන්‍ය ස්කේල් එකේ වාහන පැදපු කෙනෙක් නම් අනිවාර්යයෙන් මෙයාට මේක සපෝට් එක ඕනි වෙයි කියලා. මොකද ඩ්‍රයිවිං පොසිෂන් එකත් එක්ක අපිට මෙන්න මේ ඒරියා එක ටිකක් විතර බ්ලයින්ඩ් වෙන්න පුළුවන්. අන්න ඒ හේතු හින්දා අපිට අනිවාර්යයෙන්ම මේ කැමරා එක අවශ්‍ය වෙනවා. පල්ලෙහාට આવොත් අපි මේ දවස්වල ටිකක් අලුත් වාහනයක් නම් අපි කතා කරන්නේ ඉස්සරහා ග්‍රිල්ස් නැහැ. මොකද මේක EV එකක්. මොකද ලංකාවේ EVs නෙන්නේ. හැබැයි මේක විශේෂ ඇනෝමකට තමයි ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. මේක පෙට්‍රල් වාහනයක් විතර තමයි බලා ගන්න තියෙන්නේ. මම ඒ ස්ටෝරි එක පස්සේ කියන්නම්. ඊට අමතරව මේ වෙනකොට ලංකාවේ තියෙන නිවුස් එක ඔයගලන්ට සමහරලාට ඉස්සරහට මේ වගේ පැසෙන්ජර් වෑන්ස් වෙන්න පුළුවන්, ඒ වගේ වාහන ඉස්සරහට ගේන්න හැකියාව තියෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද මෙන්න මේ නම්බර් එකක් සේව් කරලා තියාගන්න. ඔයගලන්ට පුළුවන් ඔය ඉස්සරහට මේ වාහනේ රවා ආසනම් ගෙන්න ගන්න. ඉතින් එහෙම නැත්නම් ඕගලන්ට මොකක් හරි ස්පෙෂල් පර්මිට් එකක් තියෙනවා නම්, ඕගලන්ට මේ ඉම්පෝට් බෑන් එකේ මොකක් හරි සාහනයක් හම්බෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ නම්බර් එකෙන් ඕගලන්ට මේ වාහනේ ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ටිකක් දුර්ලභ මේ වගේ වෑන් එකක්, පැසෙන්ජර් වෙහිකල් එකක් යූස් කරන්න කැමති නම් ඔයාලට තමයි මේ chance එක. ඉතින් මම පල්ලෙහාට යනවා. මම කලින් කිව්වා වගේම මේක පෙට්‍රල් එන්ජින් එකක් එක්ක ඇවිල්ලා තියෙනවා. මම එන්ජින් එක ගැන කතා කරද්දී ඒක ස්පෙක් ගැන කියන්නම්. ඉතින් පල්ලෙහාට ආවොත් මෙන්න මේ විදිහට තමයි අපේ හෙඩ් ලෑම්ප් එක බලා ගන්න හම්බෙන්නේ. සාමාන්‍යයෙන් අපිට වෙන වාහනවල වෙන වෑන්වල අපිට බලා ගන්න තියෙන විදිහේ ඒ පොසිෂන්ස් වල නෙමෙයි මේක තියෙන්නේ. ඊට පහලින් තියෙන්නේ අපිට මේකේ මේ වගේ වෙනමම බේස් එක කොටස් හතරකට වෙන් කරලා තියෙනවා. ඉතින් මේ බේස් එකේ ඩිම් එක LED ලයිට් දෙකකින් සහ එහෙම නැත්නම් ඊට පහලින් අපේ හෙඩ් එක මේගොල්ලෝ පිය කරලා තියෙනවා. ඉතින් මේ හෙඩ් එකත් එක්ක එහෙම නැත්නම් මේ පොසිෂන් එක බලද්දී මේක ඊට අමතරව මේගොල්ලෝ ෆොග් ලෑම්ප්ස් යූස් කරලා නැහැ, අවශ්‍ය වෙන්නේ නැහැ මේ ලෙවල් එකෙන් පහලින්ද. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. පහලිනුත් මේ වගේ ඩිසයින් එකක් හම්බෙනවා. මේකේ මැදත් මෙන්න මේ විදිහට එයා ඉන්ටේක් එකට කට් අවුට් ටිකක් ෆෝම් කරලා තියෙනවා. මොකද එන්ජින් කූලින් වලට අවශ්‍ය වෙන හින්දා. ඉතින් ඊට අමතරව ක්ලියරන්ස් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ පැසෙන්ජර්ස්ලා එහෙම නැත්නම් ඩ්‍රයිවර් එක පැසෙන්ජර්ස්ලා 10 දිනකට යන්න පුළුවන්. ඒ වගේම ලොකු කාර්ගෝ කැපැසිටි එකක් තියෙනවා. මේවත් එක්ක මේක ලොකු ලෝඩ් එකක් ගන්න හින්දා ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ලොකු ක්ලියරන්ස් එකක් තියෙනවා. වාහනේ ටිකක් පාත් වුණත් ලොකුවට ක්ලියරන්ස් එක අඩු වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. තවත් එක දෙයක් තියෙනවා. මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් තමයි අපේ සිග්නල් ඉන්ඩිකේටර් එක බලා ගන්න හම්බෙන්නේ. ටිකක් පොඩි ඉන්ඩිකේටර් එකක්. හැබැයි ඒකට තවත් විසඳුමක් තියෙන හින්දා මෙතනින් පොඩියට දීලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් කලින් කිව්වා වගේ ස්කේල් එක මේ වගේ තියෙන්නේ. සයිස් එකෙන් වැඩි වයිපර්ස් දෙකක් තියෙනවා. වින්ස්ක්‍රීන් එකේ සයිස් එකත් එක්කම මම එනවා මෙහෙමම සයිඩ් එකට. ඉතින් මේකේ වීල් එකට ඉද්දි ආපහු EV එකක් මතක් වෙනවා. මොකද මම ඉස්සරහදී කතා කරා වගේම අපි මේ දවස්වල ටිකක් EV ගැන කතා කරනවා වැඩියෙන්. ඉතින් මේකේ අර ඒරෝ කැප් එක ඩිසයින් එකේ වීල් එකක් හම්බ වෙන්නේ. හැබැයි මේක සම්පූර්ණයෙන්ම පෙට්‍රල් වෙහිකල් එකක්. ඉතින් මේකේ මේ වගේ ටිකක් යුනික්, ඒ වගේම මේ වගේ වෑන් එකකට මැච් වෙන විදිහේ ටිකක් ඩිසයින් වීල් ඩිසයින් එකක් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් මේක අපිට හම්බ වෙන්නේ 18 ඉන්ච් වීල් එකක් එක්ක. බැලුන් සයිස් එක ටිකක් වැඩි. ඒත් එක්කම අපිට මේකේ ඩිස් බ්‍රේක් තමයි ඉස්සරහා පස්සේ දෙකේම හම්බ වෙන්නේ. කලර්ස් දෙකකින් මේක ඩිසයින් එක කරලා තියෙනවා. වගේම Hyundai ලෝගෝ එකත් අපිට
බලාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට පේනවා මේ black design එකත් එක්ක මේ white body design එකත් එක්ක ගොඩක් හොඳ ලස්සනට blend වෙන විදිහේ wheel design එකක් බලාගන්න පුළුවන්. ඊට අමතරව මම කිව්ව පොඩි indicator එකක් තමයි අපේ front grill එකේ signal indicator එක විදිහට තියෙන්නේ කියලා. ඒකට support එකට මෙන්න මේ විදිහට අපේ wing mirror එකෙත් front එකට වෙනම side එකට වෙනමම parts දෙකකින් මේකේ signal indicators බලාගන්න හම්බ වෙනවා. ටිකක් වෙනස් විදිහේ wing mirror එකක්. ඒ වගේම front එකේ වගේම side එකෙත් අපිට කැමරාස් හම්බ වෙනවා. 4way camera system එකක් තියෙනවා. ඊට අමතරව මේ කැමරාස් දෙකෙන් තවත් ප්‍රයෝජනයක් තියෙනවා. මම ඇතුලේ gauge class එක ගැන කතා කරද්දී අනිවාර්යයෙන් මේ ගැන කතා කරන්නම්. ඉතින් ඊට පස්සේ side එකෙන් scale එක බලද්දී ඔයාලට පේනවා ඇති මාත් එක බලද්දී කොච්චර size එකෙන් ලොකු වාහනයක්ද කියලා. අපිට මෙන්න මේ විදිහට මේක ඕපන් කරගන්න පුළුවන්. අපේ front door එක ඔයාලට පේන size එක කොයි වගේද කියලා. ඒ වගේම තමයි opening එකත් පොඩක් wide opening එකක් එක්ක සාමාන්‍යයෙන් wide opening එකක් තිබුණාට මදිනේ wide opening එකක් තියෙනකොට ඕනි තරම් මහද ගේන්න මේක නගින්න පුළුවන්. හැබැයි අපි කොච්චර wide උනත් වාහනයට ටිකක් උසයි නම් එහෙම නැත්නම් වාහනට නගින්න ටිකක් ලොකු step එකක් තියන්න ඕන නම් ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මේකේ ඔයා මහත කෙනෙකුට ගොඩක් තරබාරු කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳ step එකක් තියෙනවා. ගොඩක් comfortable විදිහට වාහනයට මෙන්න මේ විදිහට නගින්න පුළුවන්. ඉතින් මම අතුල දේවල් දැනට කතා කරන්නේ නැහැ. මම මෙහෙම වහලා තියාගන්න. ඉතින් කලින් පෙන්නුව වගේ අපිට මෙන්න මේ වගේ ස්ලයිඩින් ඩෝර් එකක් හම්බ වෙනවා. අපිට රිමෝට් කී එක ඒත් එක්ක මේ බටන් එක යූස් කරලා වගේම මෙන්න මේ විදිහටත් අපේ ස්ලයිඩින් ඩෝර් එක ඕපන් කරගන්න පුළුවන්. ලොකු ඕපනින් එකක් තියෙනවා ඒකෙත් ඉස්සරහා වගේම. ඉතින් මම මේක දැනට මේ විදිහට වහලා තියාගන්නම්. අපිට මෙන්න මේ වගේ සෙපරේට් ග්ලාස් එකකුත් මේකේ හම්බ වෙනවා. ඊට අමතරව මේ විදිහට ඉස්සරහින් ගත්තාම සම්පූර්ණ ග්ලාස් ඩිසයින් එකක් තමයි මේකේ පස්සට යනකම්ම බලා ගන්න තියෙන්නේ. පැසෙන්ජර්ස්ලා 10 දෙනෙක් එක්ක ගමනක් යද්දී අනිවාර්යයෙන්ම පොඩ්ඩක් අර ඇතුලේ තියෙන අර ඇහිරිච්ච ගතිය ඇතුලේ හිර වෙලා වගේ කියලා ෆීල් වෙනවා නම් ඒ ගතිය නැති කරන්න ගොඩක් හොඳ සපෝට් එකක් මේ ලොකු ග්ලාසස් වලින් දෙනවා. ඉතින් ඊට අමතරව පල්ලෙහාට આવොත් එදිනින් තමයි අපේ ෆියුල් ලිඩ් එක බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව පිටිපස්සෙත් අපිට disc brake තමයි feature කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි side view එක ගැන බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව මේ විදිහට එකපාරට බැලුවොත් අපිට මේකේ ඇතුළ බලා ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේකේ blinders කීපයක් තියෙනවා. ඉතින් අපි මෙහෙම මෙයන් පිටිපස්සට ඉතින් වාහනේ තියෙන වෙනස් පෙනුම යුනික් ඩිසයින් එක මේ හැමදේමත් එක්ක හින්දා වෙන්නේ නැති අපිට මෙන්න මෙතනින් විතරයි වාහනේ branding එක නැත්තම් මේ model name එක බලා ගන්න හම්බෙන්නේ. Staria කියලා මෙන්න මෙතනින් lettering එකක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ Hyundai logo එකට පහලින්. ඉතින් ඒක විතරමයි මේ වාහනේටම තියෙන එකම මේ වාහනේ නම ගහපු තැන. ඉතින් වාහනේ ඉස්සරහ පෙනුම ඕගොල්ලෝ දැක්කා, සයිඩ් එක දැක්කා, දැන් පිටිපස්ස දැක්කා. මේකත් එක්ක මේ වාහනේ අර ඇහැට දැක්කහම ආයි මේකට කම්පයර් වෙන්න එකක් නැති හින්දා, මේ ඩිසයින් එකට මැච් කරන්න එකක් නැති හින්දා මම හිතන්නේ මේක යුනික් ඩිසයින් එකක් හින්දා වාහනේ නම අමුතුවෙන් මතක් කරවන්න ඕනේ නැහැ කියලා හියුන්ඩේලා හිතලා ඇති. ඒක හින්දා වෙන්නේ නැති. ඉතින් අපි උඩින් පටන් ගමු. මෙන්න මේ විදිහට අපිට ලිප් එකක් හම්බ වෙනවා. टॉप माउंट ब्रेक लाइट එකම අපිට ඇන්ටනා හැකු තුලින් හම්බ වෙන ඔයාලට පේනවා ඇති. ඒත් එක්කම වින්ඩ්ෂීල්ඩ් වයිප එක සම්පූර්ණයෙන්ම උඩට කරලා ඩ්‍රයිවර්ට සෙකන්ඩ් මිරර් එකෙන් පේන ඒරියා එක බ්ලොක් නොකරගෙන තියෙනවා. ගොඩක් හොඳ විදියට ඔයාලට පේනවා ඇති. මෙතනින් පහල සම්පූර්ණයෙන්ම ක්ලියර් view එකක් එක්ක හම්බලා තින්නේ. ඉතින් ටේල් ලෑම්ප් එකට ගියොත් මෙන්න මේ විදියට කොටස් දෙකකට තමයි අපිට හම්බ වෙන්නේ. මේ කොටස අපි ඕපන් කරලා බැලුවොත් මෙන්න මේ විදියට ඩෝ එකත් එක්ක උඩට යනවා. එතකොට පහල කොටස අපිට මෙන්න මේ විදිහට අපිට අපේ පාකින් ලයිට් එක විදිහට බලා ගන්න හම්බෙන්නේ. මේ පාකින් ලයිට් එකම තමයි බ්‍රයිට්නස් එක වැඩි වෙලා අපි බ්‍රේක් කරාට පස්සේ අපිට පේන්නේ. ඔයගොල්ලෝ පේනවාද ඉන්ඩිකේටර් එක? ඊට පහලින් තමයි අපිට ඉන්ඩිකේටර් එක බලා ගන්න තියෙන්නේ. ඊටත් පහලින් තමයි අපිට රිවර්ස් ලයිට් එක බලා ගන්න තියෙන්නේ ගොඩක්ම පොඩියට. ඉතින් මේ උඩ කොටස මේ ඩිසයින් එකම කන්ටිනියු කරලා මිසක් අපිට ලයිට් එකක්වත් කිසිම ඉන්ඩිකේටර් එකක්වත් මේ ඒරියා එකේ නැහැ. ඒක ටිකක් ප්‍රශ්නයක්. ඇයි එහෙම ඩිසයින් එක කරලා දෙන්නේ කියලා. මොකද මම හිතන්නේ මේ ලයිට් එකේ අපියරන්ස් එක මේ ටිකක් ඉලුමිනේට් වුණා නම් ගොඩක්ම ලස්සනට තව වැඩි කරගන්න හැකියාවක් තියෙනවා කියන එක තමයි මගේ අයිඩියා එක. ඔයගොල්ලන්ගේ අදහස ඕගොල්ලෝ විශේෂයෙන්ම ලංකාවෙන් පිට Staria එකක් යූස් කරලා තියෙනවා නම් ඒ ගැන දැකලා තියෙනවා නම් Hyundai companies වලට ගිහින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ ඒ ගැන දාන්න අපට කරන්න එපා. ඊට අමතරව මෙතනින් තමයි අපේ power tail gate එක ඕපන් කරන්න මම කලින් පෙන්නන වගේ බටන් එක දීන. ඊට අමතරව අපේ remote එකනොත් tail gate එක ඕපන් කරන්න පුළුවන්. අපිට මේක manually අවශ්‍ය නම් ඕපන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට බටන් එක press කළාත් මේක ඕපන් කිරීමේ හැකියාවක් තියෙනවා. පල්ලෙහාට આવොත් ඕගලන්ට පේන්නේ නැති bump එකක් තියෙනවද නැද්ද කියලා පේන්නේ නැති විදිහේ ගොඩක්ම simple bump එකක් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ තියෙන tail gate එකත් එක්කම චුට්ටක් එළියට එම්බෝස් වෙන bump එකක් විතරයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. අපිට parking sensors කීපයකුත් හම්බ වෙනවා. ඊට අමතරව මෙතනින් තමයි අපේ reverse camera එක අපිට බලා ගන්න තියෙන්නේ.
රිය සයිඩ් එකන බැලුවොත් ස්කේල් එක අතින් ගත්තාම මෙන්න මේ විදිහට තමයි වාහනේ රිය සයිඩ් එක මම හිටගත්තාම බලා ගන්න තියෙන්නේ. ඉතින් ටේල් ගේට් එකේ මෙන්න මේ විදිහට අපිට 3.5 කියලා මෙන්ෂන් කරලා තිබුණා. මොකද මගේ 3.5 ලීටර් V6 එන්ජින් එකක් එක ඇවිල්ලා තියෙන ඉතින් මේක එන්ජින් මොඩල්ස් කිහිපයක්ම අපිට බලා ගන්න පුළුවන්. අපි ඉස්සරහා දීගෙන කතා කරමු. ඉතින් ඊට අමතරව මේක අපිට මෙන්න මේ විදිහට රිමෝට් කී එක යූස් කරලා අපේ ටේල් ගේට් එක මම කලින් කිව්වා වගේම ඕපන් කරගන්න පුළුවන්. ඉතින් අපිට ඉස්සෙල්ලම හම්බ වෙනවා මෙන්න මේ 4th row එක. ඉතින් මම කිව්වා මේ මෙතනට වෙනකම්ම තනි රේලින්ග්ස් වල තමයි මේකේ 4th row එක සහ 3rd row එක දුවන්න කියලා. එහෙම නැත්නම් ඇඩ්ජස්ට් වෙන්නේ ඒ රේලින්ග්ස් වල කියලා. ඉතින් අපිට පුළුවන් ඉස්සරහින් ඒ ඇඩ්ජස්ට්මන්ට් එක නොකර පිටිපස්සෙන් මෙන්න මේ විදිහට අපේ සීට් එක අකුලලා අපිට මෙන්න මේ හැන්ඩල් එක යූස් කරලා මේක ඉස්සරහට මූව් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයගලට පේනවා ඇති. මේ වගේ ඉස්සරහටම මූව් කරලා අපිට ඉස්සරහා ස්පේස් එක අවශ්‍ය ගන්න තියාගෙන මෙතනින් අපේ සම්පූර්ණ ලැගේජස් ටික ස්ටෝ කරගන්න පුළුවන්. ගොඩක්ම හොඳ දෙයක්. අපිට සීට් ස්ලයිඩ් කර කර මහන්සි වෙන දෙයක් නැහැ. ගොඩක්ම පහසුවෙන් ඔයගලට පේනවා ඇති. සාමාන්‍ය මේ සීට් එක වේට් එකකින් වැඩි. හැබැයි මේ හැන්ඩල් එකෙන් ගොඩක්ම පහසුවෙන් අපිට මේක මූව් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව අපිට 3rd row සහ 4th row වලට මෙතනින් බලා ගන්න පුළුවන්. මම පිටිපස්සේ දේක කතා කරේ නැහැ. අපිට 12 volt out හම්බ වෙනවා. ඒත් එක්කම cup holders, storages මේ වගේ ගොඩක් දේවල් 3rd row එකට සහ 4th row එකට හම්බ වෙනවා. ඉතින් 12 volt out එක අපිට 3rd row වල විතරක් නෙවෙයි. අපි මේ විදිහට මේ පිටිපස්සේ ඉඳ ගත්තාම අපි කොහෙද trip එකක් වගේ ගිහින්න. අපිට 12 volt වලින් වැඩ ගන්න මොන හරි equipment එකක් තියෙනවා නම් ඒක මෙතන තියලා අපිට එතනට plug කර ගන්නත් පුළුවන්. passengers වල විතරක් නෙවෙයි cargo area එකටත් ඒකේ access තියෙනවා. ඊට අමතරව අපිට storage net එකක් හම්බ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට ඒක මේ වගේ ස්ථාන වලට සම්බන්ධ කර ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේම ලොකු opening එකක් තියෙනවා. ඔයා size එකෙන් වැඩි කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ඊළඟ ඒකේ අනික් benefit එක තමයි ඔයාලට ගොඩක් පහසුවෙන් මේකට නගින්න ගොඩක් හොඳ step එකකුත් තියෙනවා. ඉතින් ඒකින්ද ගොඩක් පහසුවෙන් මේකටට නගින්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මම දොර වහලා තියාගන්නම්. මගේ කී එක දැනට මෙතනින් තියාගන්නම්. ඉතින් මෙන්න මේ වගේ තමයි පොසිෂන් එක බලා ගන්න හම්බෙන්නේ. අපිට ඉලෙක්ට්‍රික් සීට් එකක් තියෙනවා. බෑක් රෙස්ට් එක මෙන්න මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. සීට් එක ස්ලයිඩ් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ස්ලයිඩ් කළා මෙන්න වගේ උඩරිම දුරකට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ගොඩක්ම පහසුයි. ඉතින් ඊට අමතරව ඕනනේ පේන නැති වින්ඩෝ සිල් එක කොච්චර පහතින්ද තියෙන්නේ කියලා. අපිට ගොඩක් පහසුවෙන් බලා ගන්න පුළුවන් වගේම සයිඩ් එකේ ඉස්සරහා පිටිපස්ස සයිඩ් මිරර් එකෙන් ගොඩක් පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ බටන් ටිකත් අපිට ගොඩක් පහසු ලෙවල් එක තමයි තියෙන්නේ. අපිට හොය හොය ඉන්න දෙයක් නැහැ. ඩ්‍රයිව් කරන ගමන්ම මෙන්න මේ විදියට මේ ටික අතට අහු වෙන ප්‍රමාණය තියෙනවා. මෙන්න මෙතනින් පොඩි කොයින් හෝල්ඩර් එකකුත් දීලා තියෙනවා. ඉතින් එතනින් පහළ මෙතන හැන්ඩල් එකත් එක්කම තවත් ස්ටෝරේජ් ඒරියාවක් එහෙම නැත්නම් පොඩි ෆෝන් හෝල්ඩර් එකක් වගේ මෙතනින් අපිට දීලා තියෙනවා. වගේම පහළිනුත් තවත් පොඩි ඒරියා එකක් හම්බ වෙනවා ස්ටෝරේජ් විදියට. ඉතින් මෙන්න මේ විදියට තමයි අපේ ඩෝ හැන්ඩල් එක බලා ගන්න තියෙන. අපිට මෙන්න මේ විදියට මේක ඕපන් කර ගන්න පුළුවන්. අපිට පහළට ගියොත් තවත් ලොකු බොටල් හෝල්ඩර් එකක් තියෙනවා. ඉතින් මම ඩෝ එක ගැන චුට්ටක් තියලා ආපු පොෂන් එකට එනවා නම් මට මේ විදියට වාඩි වුණාම ඉස්සරහා ගොඩක් හොඳ ක්ලියර් view එකක් හම්බ වෙනවා. කෝනරින් වලදී වුණත් මේ ඒ පිලර් එක ටිකක් thickness එකෙන් වැඩි වුණාට සයිඩ් වින්ඩෝ එකත් ගොඩක් හොඳ wide view එකක් තියෙන හින්දා පහසු ක්ලියර් ඩ්‍රයිවිං පොෂන් එකක් තියෙනවා කියන එක තමයි මගේ අයිඩියා එක. ඊළඟට ෆීල් වෙන වැඩිම දේ තමයි මේක ටිකක් සයිස් එකෙන් වැඩිනේ. පැසෙන්ජර්ස්ලා 11කට යන්න පුළුවන්. ටිකක් සයිස් එකෙන් වැඩි පොඩ්ඩක් හාඩි vehicle එකක් වගේ අපිට ෆීල් වෙන්නේ. හැබැයි ඔයාලට පේනවා ඇති මේ ස්ටියරින් වීල් එක කොච්චර ස්මූත්ද කියලා. මේක කාර් එකක් නෙවෙයි. මේක අඩුමතරමේ ලක්ෂරි SUV එකක්වත් නෙවෙයි. මේක ලක්ෂරි තමයි. හැබැයි මේක ටිකක් පැසෙන්ජර් කැපැසිටි එක වැඩි වාහනයක්. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර ස්මූත්ද මේකේ ස්ටියරින් වීල් එක කියලා. ඉතින් අනික මේ මම නවත්තගෙන ඉන්නලා තමයි මේ ස්ටියර් කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ මේක මූවමන්ට් එකක් එක්ක යද්දි කොච්චර ස්මූත් වෙයිද කියලා. ඉතින් මේ වගේ තමයි අපේ ස්ටියරින් වීල් එකේ ඩිසයින් එක බලා ගන්න තියෙන්නේ. මල්ටි ෆන්ක්ෂනින් ඔප්ෂන්ස් හම්බ වෙනවා. ඩුවල් මල්ටි ෆන්ක්ෂන් විදියට මේ පැත්තෙන් අපිට වොයිස් කමාන්ඩ් දෙන්න පුළුවන්. ඒත් එක්කම අපිට ෆෝන් එක ආන්සර් කරන්න අපේ සුපුරුදු කන්ට්‍රෝලර් ස්ටික් කර ගන්න පුළුවන්. වගේම දකුණු පැත්තෙන් අපේ ක්‍රූස් කන්ට්‍රෝල් ඔප්ෂන් එක ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ලෙදර් රැප් එකක් එක්ක මේ වගේ ග්ලොස් ෆිනිෂ් එකක් තියෙන ඇක්සසරීස් එක තමයි අවිලා තින්නේ. අපිට මෙන්න මේ වගේ ක්‍රෝම් ඩිසයින් එකකුත් හම්බ වෙනවා. ඉතින් මේකේ අමුතුම විදිහේ ඩිසයින් එකක් තමයි අපිට ස්ටියරින් වීල් එක බලා ගන්න හම්බෙන්නේ. මැද්දෙන් Hyundai logo එකත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඉස්සරහට ගියොත් මෙන්න මේ විදිහට අපිට හම්බ වෙනවා මේකේ වයිපර් ලීවර් එක වම් පැත්තේ
ඊට අමතරව මේ පැත්තේ දකුණු පැත්තෙන් අපේ සිග්නල් ලයිට් ලීව් එක හම්බ වෙනවා. ඒවත් ගොඩක් මේ টොප් එක ප්‍රීමියම් ෆීල් එකක් එන විදිහ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඔයගලට පේනවා ඇති. එතකොට ඩ්‍රයිවිං සීට් එකේ වාඩිලා මේවා ටිකක් යූස් කරද්දී අපිට අපි ඉන්නේ ලක්ෂරි SUV එක, ලක්ෂරි වාහනයක කියන ඒ ෆීල් එක අපිට දෙන්න උපරිම ට්‍රයි කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඊට අමතරව AC වෙන්ස් හම්බ වෙනවා මෙන්න මේ විදිහට. ඒ වගේම පැසෙන්ජර් කේ පැත්තෙත් ඒ වගේම දෙකක් හම්බ වෙනවා. ඉතින් එතනින් ඉස්සරහට ආවොත් මෙන්න මේ විදිහට අපිට ස්ටෝරේජස් ගොඩක් හම්බ වෙනවා. මෙතනින් අපිට එක ස්ටෝරේජ් එකක් හම්බ වෙනවා මෙන්න මේ වගේ. ඊට අමතරව මෙතනින් අපිට තව ස්ටෝරේජ් එකක් හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව මෙතනින් අපිට මෙන්න මේ විදිහට ඇෂ්ට්‍රේ එකක් හම්බ වෙනවා. ඉතින් ඒකත් අපිට මෙන්න මෙතනින් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හෙලවෙන්නේ නැතුව ගොඩක්ම ෆික්ස් විදිහට තියෙන හින්දා අපිට ඒක ගැන ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. ඉතින් එතනින් ඉස්සරහට ආවොත් අපේ හෙඩ් අප් ඩිස්ප්ලේ එක තමයි මෙන්න මේ විදිහට ගොඩක්ම ප්‍රීමියම් ග්‍රැෆික්ස් එක ගොඩක් හොඳ ප්‍රීමියම් ෆීල් එකක් එන විදිහට අපිට බලා ගන්න තියෙන්නේ. අපි බලමු මේකේ අපිට මොනවද කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේක ඔප්ෂන්ස් ටික බලා ගන්න තියෙන්නේ. අපිට ටයර් ප්‍රෙෂර් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ ට්‍රිප් ඩීටේල්ස්, ඇවරේජ් ෆියල් කන්සම්ප්ෂන් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ට්‍රිප් ඩීටේල්ස් අපිට මෙන්න මේ වගේ ඩ්‍රයිවර් ඇසිස්ටන්ස් කියලා තියෙන අපි ඒකට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට වෝර්නින්ග් ස්ටිකර්, බ්ලයින්ඩ් ස්පොට් සේෆ්ටි, මේ වගේ ගොඩක් දේවල් අපිට, පාකින් සේෆ්ටි, මේ වගේ ගොඩක් දේවල් මෙතනින් ඇක්සස් කරන්න පුළුවන්. වගේම ක්ලස්ටර් එකේ චේන්ජස් උත් අපිට මෙතනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපි ආපහු බලමු මෙන්න මේ විදිහට ක්ලස්ටර් එකේ අපිට තීම් එක, ෆියුල් ඉකොනොමි එක රීසෙට් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. අපි ආපහු පසරියොත් ලයිට්ස්, ඩෝවල සෙටින්ග්ස්, ඒ වගේ ගොඩක් දේවල් මෙතනින් අපිට ඇක්සස් කරන්න පුළුවන්. ඊට අමතරව අපි මේකේ තවත් දේවල් බැලුවොත් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපේ RPM මීටර් එක, ඒත් එක්කම ස්පීඩ් මීටර් එක, මේ දෙකම අපිට වර්චුවල් මීටර්ස් විදිහට හම් වෙන්නේ. පාකින් බ්‍රේක් එක, ඒත් එක්කම මෙතනින් අපේ ෆියුල් කන්සම්ප්ෂන් එක, ඒ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. තවත් ස්පෙෂල් දෙයක් කියනවා නම් මම සයිඩ් මිරර්ස් වල ඔයගලන්ට පෙන්නවා, කැමරාස් තියෙනවා. ඉතින් අපිට මේ කැමරාස් 360 view එකට වගේම අපි සිග්නල් ඉන්ඩිකේටර් එක යූස් කරද්දි මෙන්න මේ විදිහට ඒ සයිඩ් දෙකේ කැමරාව ඔන් වෙන විදිහටත් අපිට යූස් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ඒක මාරම විදිහට වටිනවා. ඔයා අලුත් ඩ්‍රයිවර් කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා ටිකක් පොඩි වාහන පැදපැද ඉඳලා මේ වගේ ටිකක් ලොකු හයි එන්ඩ් එකේ වාහනයක් පදින කෙනෙක් නම් ඔයාට ගොඩක්ම සපෝර්ටිව් කියලා කියන්න පුළුවන්. මේක ඔයාලට පේනවා ඇති මේ විදිහට අපි හරවන පැත්තේ කැමරා එක ඔන් වෙලා ඒ පැත්තේ පිටිපස්සෙන් එන වාහන මොනවද, පිටිපස්සෙන් බයිසිකල් එනවද, ත්‍රී වීලර්ස් එනවද, මේ වගේ හැම දෙයක්ම අපිට බලාගෙන ගොඩක්ම පහසුවෙන් අපේ වාහනේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒක සපෝට් එකත් එක්ක. ඊට අමතරව දකුණු පැත්තේ පහලින් අපිට ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් එකත් එක්ක ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ඔප්ෂන් සම්බ වෙනවා. වම් පැත්තට ආවොත් මෙන්න මෙතනින් අපිට අපේ පුෂ් ස්ටාර්ට් බටන් එක හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි බලාගෙන තියෙන්නේ. අපේ ස්ටියරින් වීල් එකේ ඇන්ගල් එකත් මෙන්න මේ විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපිට බලන්න තියෙන්නේ. ඉතින් මේ පැත්තට ආවොත් ඔයගලන්ට පේනවා ඇති අපේ ගිය ෂිෆ්ට් එක හම්බ වෙනවා. ඒත් එක්කම එතනින් පල්ලෙහා අපිට 12 වෝල්ට් අවුට් එකක් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. වගේම අපිට ටයිප් ඒ පෝර්ට්ස් දෙකක්, එහෙම නැත්නම් ටයිප් ඒ USB පවර් අවුට්ලට්ස් දෙකක් මෙතනින් හම්බ වෙනවා. වගේම එතනින් පල්ලෙහා අපිට ස්ටෝරේජ් ඒරියා එකකුත් හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම මෙතනින් අපිට වයර්ලස් චාර්ජින් ඔප්ෂන් එකක් එක්කම එතනින් උඩට ආවොත් මෙන්න මේ විදිහට අපේ සීට් වෙන්ටිලේටර්ස්, සීට් හීටර්ස්, පාකින් සෙන්සර්ස්, එතකොට 360 කැමරාස්, මේ හැම දෙයක්ම අපිට ඇක්සස් කරගන්න පුළුවන්. ඊට අමතරව ඩ්‍රයිව් මෝඩ්ස් කිහිපයකුත් මේකේ හම්බ වෙනවා. අපි බලමු ඩ්‍රයිව් මෝඩ්ස් එක්ක අපේ තීම් එක වෙනස් වෙන විදිහ. දැන් අපි එකෝ මෝඩ් එකේ ඉන්නේ. ඊට අමතරව ස්පෝට්, නෝමල් විදිහට මෝඩ්ස් තුනක් තියෙනවා. අපි ආපහු බලුවොත් එකෝ, ස්පෝට්, නෝමල් විදිහට මෝඩ් තුනක් මේකේ හම්බ වෙනවා. ආපහු අපිට ඩ්‍රයිවර් සයිඩ් එකේ වෙන්ටිලේටර්ස් සහ හීටර්ස් තමයි බලා ගන්න තියෙන්නේ. එතනින් උඩට ආවොත් අපේ ක්ලයිමේට් කන්ට්‍රෝල් සිස්ටම් එක තමයි මෙතනින් හම්බ වෙන්නේ. මෙන්න මේ වගේ ෆිසිකල් බටන්ස් කීපයක් තියෙනවා. එතනින් උඩ අපේ ටෙම්පරේචර් එක, ෆෑන් ස්පීඩ් එක වෙනස් කරගන්න වෙනමම අපිට කන්ට්‍රෝලර්ස් තියෙනවා. වගේම මෙන්න මෙතනින් තමයි අපි AC ඔන් කරාම අපේ ෆෑන් ස්පීඩ් එක, එතකොට අපේ ටෙම්පරේචර් එක, AC පොසිෂන් එක, මේ හැම දෙයක්ම අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට උඩට ගියොත් අපිට මේ වගේ ඩෙඩිකේටඩ් බටන්ස් තියෙනවා එක එක ඔප්ෂන් එකට. අපි බලමු මෙන්න මේ විදිහට අපිට පුළුවන් රේඩියෝ කියන එකට ගිහිල්ලා මෙන්න මේ වගේ රේඩියෝ කොන් කරගන්න. අපි මීඩියා වලට ගියොත් මෙතනින් අපිට මැසේජ් එකක් එනවා බ්ලූටූත් ඔඩියෝ එහෙම නැත්නම් USB එකක් කනෙක්ට් කරන්න කියලා. ඒත් එක්කම ෆේවරිට්ස් වලට අපිට නිතර යූස් වෙන මොනවා හරි සේව් කරලා තියාගන්න පුළුවන්. වගේම සෙටප් කියන එකට ගියොත් මෙන්න මේ විදිහට අපේ සවුන්ඩ්ස්, එතකොට කනෙක්ට් කරන්න ඕනේ ඩිවයිසස්, ඩිස්ප්ලේ එක,
එතකොට ෆේවරිට් කියන බටන් එකේ කස්ටමයිස් කරන්න පුළුවන් ජෙනරල් සෙටින්ග්ස් මේ වගේ හැම දෙයක්ම මෙතනින් අපිට වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ ගොඩක් පහසුවෙන් ටච් කරන්න පුළුවන්, ගොඩක් හොඳට රෙස්පොන්ස් කරනවා, ගොඩක් ඉක්මනට. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේකේ ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි සෙන්ටර් කන්සෝල් ඒරියා එකට එනවා නම් මේක ඇත්තටම සෙන්ටර් කන්සෝල් ඒරියා එකක් විතරද. මේක පැසෙන්ජර්ස්ලා 10 දෙනෙක් එක්ක යන්න පුළුවන් වාහනයක්. එතකොට ඉස්සරහා පැසෙන්ජර්ස්ලා 3 දෙනෙක්, එහෙම නැත්නම් ඩ්‍රයිවර්ත් එක්ක පැසෙන්ජර්ස්ලා දෙන්නෙක්ට යන්න පුළුවන්. එතකොට මේකත් එහෙනම් සීට් එකක් වෙන්න ඕනේ. අපිට පුළුවන් මෙන්න මේ විදිහට සීට් එකක් විදිහට මේක යූස් කරන්න. හැබැයි මෙතන නම් පොඩි ළමෙක්ට වගේ තමයි ගොඩක්ම අයිඩියල් වෙන්නේ. සාමාන්‍ය ලොකු කෙනෙක්ට වැඩිය, එහෙම නැත්නම් ටිකක් ශරීරය ප්‍රමාණයෙන් පොඩි වැඩිහිටි දෙන්නෙක් වුණත් මෙතන ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ සීට් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දි ලෙදර් සීට්ස් තමයි අපිට හම්බ වෙන්නේ. මේ වෙන්ටිලේටර්ස් වලට මෙන්න මේ වගේ ඩොට ඩිසයින් එකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක්ම කම්ෆර්ටබල් පොසිෂන් එකක් සහ කම්ෆර්ටබල් ඩිසයින් එකක්, එහෙම නැත්නම් කම්ෆර්ටබල් ඒ ටච් එක තියෙන විදිහ මැටීරියල්ස් යූස් කරලා තියෙන හින්දා අපිට ගොඩක් පහසුවෙන් මේකේ ගොඩක් දුර ගමනක් වුණත් වාඩි වෙලා යන්න පුළුවන් කියන එක තමයි මගේ අයිඩියා එක. මොකද මේක විශේෂයෙන්ම පෙනුම තියෙනා වගේම මේකේ කම්ෆර්ටබිලිටි එක අනිවාර්ය වෙන්න ඕනේ. මොකද මේක ටිකක් දුර ගමන් යන්න ඩිසයින් කරපු වාහනයක්. ඉතින් ඒක හින්දා මේකේ කම්ෆර්ටබිලිටිය පෙනුම වගේම සමහරවිට ඊටත් වැඩියෙන් තියෙන ඕනේ කියන තමයි මගේ අයිඩියා එක. ඊට අමතරව ෆ්‍රන්ට් පැසෙන්ජර්ට එයාගේ ලෙග් ස්පේස් එක ගොඩක් හොඳට තියාගන්න ඕගොල්ලන්ට පේනවා ඇති. කර්ව් ෂේප් එකක් විදිහට ඩිසයින් කරලා තියෙන මේකේ ඩෑෂ්බෝඩ් එක. එතකොට මෙතනින් ගොඩක් හොඳ ලෙග් ස්පේස් ෆ්‍රන්ට් පැසෙන්ජර් තියෙනවා. අපිට ග්ලව් බොක්ස් එකකුත් තියෙනවා, ටිකක් පොඩි ග්ලව් බොක්ස් එකක්. ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ උඩට ආවොත් මෙන්න මේ විදිහට අපිට සන් බ්ලයින්ඩර්ස් හම්බ වෙනවා. වැනිටි මිරර්සුත් එක්ක තමයි අපිට ඒව හම්බ වෙන්නේ. ඊට අමතරව මෙතනිනුත් අපිට ස්ටෝරේජස් හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ලයිසන්ස්, එතකොට තව මොන හරි ඩොකියුමන්ට්ස් එන්න මේ වයිස එක අස්සේ ගහලා මේකත් බුරුල් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක සවුත්තු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් මෙතන මේ ස්ටෝරේජ් net එකක් තියෙන හින්දා මේක ලොකු ඇන්ගල් එකක ගියත් මේ පැත්තට වැටෙන්නේ නැහැ ඉස්සලා. මේ net එකෙන් ඒක ප්‍රොටෙක්ට් වෙනවා. ඉතින් ඒකෙන් හින්දා මේක අස්සේ ඕනිම ඩොකියුමන්ට් එකක් වෙන්න පුළුවන්, සන්ග්ලාස් එකක් වෙන්න පුළුවන්, මේ ඕනිම දෙයක් පහසුවෙන් දාලා තියාගන්න හැකියාවක් තියෙනවා. වගේම පැසෙන්ජර්ට ග්‍රැබ් හැන්ඩල් එකකුත් දීලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. අවසාන වශයෙන් ආපහු පොෂන් එක ගැන කියනවා නම් මේක ඩ්‍රයි, එහෙම නැත්නම් පැසෙන්ජර්ස්ලා කීපය දෙනෙක් දාගෙන යන ඩ්‍රයිවර් කෙනෙක්ට නෙවෙයි. ඔයා මේකේ ඕන වුණත් ඔයාට ගොඩක්ම අමතක නොවන විදිහේ ෆීල් එකක් ගන්න පුළුවන් වාහනයක් විතර තමයි මම මේක හඳුන්වන්නේ. ඉතින් අපි යන් අවසාන වශයෙන් මේකේ එන්ජින් එක ගැන, එහෙම නැත්නම් මේකේ පවර් එක කොයි වගේද කියලා කතා කරන්න. Starrier එකේ එන්ජින් මොඩල්ස් කීපයක්ම එනවා. 2.2 ලීටර් ඩීසල් එන්ජින් එකක් එනවා. ඊට අමතරව හයිබ්‍රිඩ් වර්ෂන්ස් කීපයකුත් එනවා. ඉතින් මේකේ තියෙන්නේ පවර්ෆුල්ම එන්ජින් එක කිව්වොත් නිවැරදි. මේකේ හම්බෙන්නේ 3.5 ලීටර් V6 එන්ජින් එකක් එක්ක ආපු වාහනයක් තමයි අපිට මේ විදිහට ලංකාවේ බලාගන්න හම්බෙන්නේ. අතිශයින්ම දුර්ලභයි. අතේ ඇඟිලි ගන්නවත් මේ මොඩල් එකේ වාහන ලංකාවේ නැහැ. ඉතින් මේක මම කලින් කිව්වා වගේම 3.5 ලීටර් V6 එන්ජින් එකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. මේක 8 speed automatic gearbox එකක් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම මේකේ නිව්ටන් මීටර 331ක ටෝක් එකක් වගේම මේකේ 268ක හෝස් පවර් එකක් එක තමයි ඇවිල්ලා තින්නේ. ඉතින් පවර් එකත් එක්ක බලද්දි මේකේ පැසෙන්ජර් කැපැසිටි එක, කාර් කැපැසිටි එකත් එක්කම මේකේ සයිස් එක, weight එකත් එක්කම ගොඩක් හොඳ පවර් එකක් එක්ක හොඳ performance එකක් ගන්න පුළුවන් වාහනයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒත් එක්ක මේක front wheel drive එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් එන්ජින් එක සාමාන්‍යයෙන් V6 එකක් V8 එකක් කියලා කිව්වහම අපි ටිකක් high end එකේ වාහනයක ඒ වගේ එන්ජින් එකක් වෙන්නද්දි අපිට ටිකක් ලොකුවට බලා ගන්න හම්බ වෙනවා. හැබැයි මේ තියෙන පොසිෂන් එකත් එක්ක අපිට එන්ජින් එක සම්පූර්ණයෙන්ම ඇතුලේ තමයි ප්ලේස් කරලා තින්නේ. ඉතින් ඒක හින්දා අපිට ලොකු එන්ජින් එකක් බොනට් එක ඇරපු ගමන් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. අපිට ගොඩක් හොඳට කම්පාර්ට්මන්ට් එක ඉඩ තියලා තමයි මේක ඩිසයින් කරලා තින්නේ. උදාහරණයක් විදිහට වා ටිකක් ලංකාවේ ටිකක් දුර ගමනක් යනවා නම් ගොඩක් දුරට වාහනේ මොකක් හරි නොයිස් එකක් හරි මොකක් හරි આવොත් පහසුවෙන් මොන හරි රොඩු මොන හරි රැඳිලාද කොළ කෑල්ලක් තියනවාද ඔය වගේ දේවල් පොඩ්ඩක් ඉන්ස්පෙක්ට් කරන්න පුළුවන් විදිහට ඉඩ තියලා තමයි මේක ඩිසයින් කරලා තින්නේ. ඉතින් මෙන්න මේ වගේ ගාඩ් එකක තමයි අපිට මේ වගේ ගාඩ් එකක් එක තමයි එන්ජින් එක ඩිසයින් කරලා තියෙන්නේ. මෙතනින් අපිට බැටරි කාම් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි බලාගෙන තියෙන්නේ. ලොකු කට් අවුට් එකක් නෑ ඔයාලට පේනවා. ඉතින් සාමාන්‍යයෙන් මම කිව්වා V එන්ජින් එකක් කිව්වහම අපි මෙච්චර කාල එක්ස්පීරියන්ස් කරලා තියෙන වාහන වල ටිකක් ලොකු බොනට් එකක් කරලා ලොකු කට් අවුට් එකක් එක්ක ලොකු එන්ජින් එකක් පේනවා. අන්න ඒ ෆීල් එක මේකේ නෑ. මේක V එන්ජින් එකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක වහලා තියාගන්න. ඉතින් ලංකාවේ තියෙන පැසෙන්ජර් වෑන්, මිනි වෑන් මේවත් එක්ක කම්පයා කරද්දි ස්ටාරිය එක මොන වගේ තැනකද තියෙන්නේ, මේකේ ඩිසයින් එක, පර්ෆෝමන්ස්, මේකේ ඔප්ෂන්ස් මේවත් එක්ක බලද්දි ඔයා මොන වගේ ලකුණු ප්‍රමාණයක්ද ස්ටාරියකට දෙන්නේ.
පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. විශේෂයෙන්ම ලංකාවෙන් පිට මේක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලංකාවේ මේක ගන්න ආසයට දැනගන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඔයාගේ කමෙන්ට් එක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මතක් කරන්න එපා. ඉතින් කලින් කිව්වා වගේම Hyundai සමාගමේ ඔයගලන්ට import restrictions අයින් කරොත් එහෙම නැත්නම් මේ ආනයන සීමා අයින් කරොත් එහෙම නැත්නම් ඔයගලන්ට විශේෂ මොකක් හරි permit එකක් තියෙනවා නම් මේක order කරගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම මෙන්න මේ number එකෙන් Hyundai එකට call කරොත් ඔයගලන්ට පුළුවන් මේ වාහනයට ආස නම් මේ වාහනේ purchase කරන්න. ඉතින් ඒත් එක්කම මේක short එක තියෙනවා Autohop TikTok Facebook Instagram වල. ඒකත් ගිහිල්ලා like කරන්න follow කරන්න video එක බලන ගාම channel එක subscribe කරන්න මතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු මේ Autohop.